අපේ රටේ කහමිල රත්තරන් වලට වඩා ඉහළයි. රට කහවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය මගින් විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා. කහ පිට රටින් ගෙන්වීම තහනම් කෙරුණේ 2021 වසරේ. දේශීයව වගා කළ කහ නිෂ්පාදනය මිලදී ගැනීම වෙනුවෙන් වූ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. එය අමාත්‍ය ජානක වක්කුමර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට අවශ්‍ය කරන්නේ කහ කුඩු මෙට්‍රික් ටොන් 6500යි අමු කහ මෙට්‍රික් ටොන් 50000ක් විතර ප්‍රමාණයක් අපට ඇති. අපේ මුහුදු සීමාවෙන් හොරෙන් ගේන කහ නාවික හමුදාව එච්චර අල්ලද්දි බෝට්ටුව හරහා කොහොම හරි ගේනවා. අපේ ජනාධිපතිතුමාත් යෝජනා කරන් ඉන්නේ අඩුම ගානේ අහු වුණාම බෝට්ටුව රාජසංශ කරනවත් අපි වැඩ පිළිලක් හදන්න ඕනේ. එතකොට මේක අපිට නවත්ත ගන්න පුළුවන්. බලව කලාපේ ගොවීන්ද සිය කහ අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. එහෙත් ගොවීන්ට කහ අස්වන්න අලෙවි කර ගැනීමේ පහසුකම් නැතිවීම හමුවේ පීඩාවට පත්ව තිබෙනවා. අක්කරේක පමණ කහ ප්‍රමාණයක් වගා කරලා තියෙනවා දැනට. අස්වනු නෙලීම නවත්තලා තියෙන්නේ මේ දවස්වල වෙළඳ පොළේ. වෙළඳ පොළක් නැහැ. ඒක විකුණ ගන්න ක්‍රමවේදයක් අපිට නැහැ. ඇඹිලිපිටිය ප්‍රදේශයටත් කහ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් හෝ ලැබලා දුන්නොත් ඉතා වැදගත්. මේ අතර වසවිසෙන්තොර ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කාබනික පොහොර යොදා සිදු කළ කුරහන් වගාවක අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණු බවයි ගොවීන් පවසන්නේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාද එක්ව සිටියා. මේ වගා සියලුම දේවල් මේ වගා කරලා තියෙන්නේ ඇත්තටම මේ කාබනික පොහොර වලින්. කිසිම රසායනික පොහොරක් දාලා යොදලා නැහැ. සාර්ථක අස්වැන්නක් ලැබිලා තියෙනවා. ලොකුම ප්‍රශ්නකට මුහුණ පාලා තියෙන්නේ ජලය. අපි මේ අයව ශක්තිමත් කරන රජයක් විදිහට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ වසවිසෙන්තොර වගාවක් බිහි කරනකොට මේ අතරගල්ලෑව ග්‍රාමසේක වසමේ ජනතාව හොඳ ආදර්ශයක් රටට දීලා තියෙනවා. කාබනික පොහොර යොදා අසාර්ථක වූ තම වී වගාවට වන්දි ඉල්ලා මීගහ කිවුල ගොවීන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පොහොර අර්බුදයත් සමග බැටකාලා වගා කරපු වී වගාවට අලීන්ගෙන් කරදර සිද්ධ වෙලා මේ නිසා වීරගොඩ සුහදගම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත් වෙලා. ඉතින් කොම්පෝස්ට් ගිනල්ලා වහලා ගහලා බොහොම මාරින් ඔය කුඹුර හදාගත්තේ. ඔච්චරයි තියෙන්නේ. ඕක දැන් කලා ගියොත් එහෙම ඉතින් මට ආයෙ ජීවත් වෙන්න මාර්ගයක් ඇත්තෙම නැහැ. මොන හරි විසඳුමක් දෙන්න අපි දැන් මේ අද ඊයක එකක් නෙවෙයි මේක. බොහොර නෑ මේ සැරේ අපිට. අපි කොහොමද මේව ජීවත් වෙන්නේ? වගා කරන කන්නේ කොයිද වගා කරපුවම යන්නේ පැත්තෙන් වඳුරු. හිලා. ගෙදර තියෙන සීනි බෝතලේ වත් තියාගෙන නැහැ. උණුසුම් අරගෙන යනවා ඒක. කොහොම අමාරුන් අපි ජීවත් වෙන්නේ ඒකවත් ජීවත් වෙන්නේ නැහැ අපිට. කණ්ඩ බොණ්ඩ වේලක් හොයාගන්න බැරුව ඉන්න මිසුන්ට රජයෙන් කිසිම සහනයක් කිසිම පිළිතුරක් නැති වෙලාවක මේකත් අලිය කාලා ගියාම සම්බුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල අද ඉහළ ගොස් තිබෙනවා. අධික මිල හේතුවෙන් ගැනුම්කරුවන්ගේ අඩුවක් පවතින බවයි වෙළඳුන් පවසන්නේ. සාමාන්‍ය මිලක් අඩුවට තියෙනවා කියලා තියෙනවා ඇවිල්ලා පිපිඤ්ඤල්ල රුපියල් 50යි 60යි 65යි. ඒතර වට්ටක රුපියල් 140යි 30යි. වෙළඳ මිලවල වල තමයි මෙහි ඇවිල්ලා එළවලු හිගයක් තියෙන්නේ. ප්‍රමිතියට එළවලු නැහැ. ඉතින් මිනිස්සු ගොවිතැන් දැන් ඉවර වෙලා තියෙන්නේ. අය ගොවිතැන් කරන්න මිනිස්සු නැතු ඇති සමහර විට. ඉතින් ඔහොම කියොත් එමේ එළවලු තවත් ඇවිල්ලා ඉදිරියට දිනෙන් දින ඉහළ යනවා මිසක පහළ වැටෙන්නේ නැහැ. 250 80යි 120යි ඒ ගණන් වලට තමයි කිරන්න වෙන්නේ. අද එළවලු නැහැ මා මිල ගන්නුත් ඉහළයි ගොවියෝ බඩු ගේන්නෙත් නැහැ ගොවියොන්ට නැහැ වගේ බඩු වෙනදා කිලෝ 500 600 අරයි යන්නේ දැන් කිලෝ 100ක් 200ක්වත් අරයි යන්නේ මොරේලිය එළවලු කැරට් ලිස්ට් කොමි කරයි ආපුවා මිලයි ඉතින් කෑලි 10 15ක් තමයි ඔව් අඩුවට මඤ්ඤක්ක තමයි කිලෝ එකක් 30යි 35යි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.